මේ වීඩියෝ එක ටීමොන් පවර අප් එකේ සතියේ මැද දවස ඒ කියන්නේ බ්‍රහස්පතින්දා ප්ලේ වෙච්ච වීඩියෝ එකක්. බ්‍රහස්පතින්දා දවසක් සුබෝදයසනක් මම මතක් කරන්නේ අපිට මිනිසුන්ගෙන් අහන වෙන කතා ගැන. මොකද අපි කොච්චර හොඳට වැඩ කරත් සමහරවිට අන්න එක එක ප්‍රශ්න එනවා එක එක මිනිස්සු එක එක කතා කියනවා. අපිට කන්ට්‍රෝල් කරන්න බැරි කට්ටිය එක එක කතා අපි ගැන කියනවා. එතකොට අපි ඒ වගේ වෙන හැම දෙයකටම වටිනාකමක් දෙනවා නම් අන්න ඒව අපිට දැනෙන්න ගන්න අපිට ඒවා රිදෙනවා. එහෙම නැත්නම් අනිත් පැත්ත ඒ වලින් වෙන උඩ යනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අපි උඩ යන වචන අපිට ලැබෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? අපි අප්සෙට් ගහන, අපි ඩවුන් යනවා. ප්‍රශ්න තියෙන කොතනද? අනිත් මිනිස්සුන්ගෙන් එන වචන වලට අපි දෙන වටිනාකම මත. එතකොට මම කියන්නේ ඒක අපේ වසඟයෙන් තොර අපිට කන්ට්‍රෝල් කරන්න බැරි අන්කන්ට්‍රෝලබල් දෙයක්, එක්ස්ටර්නල් දෙයක්. අන්න ඒ එක්ස්ටර්නල් දේවල් මත අපි අපේ මෙෂර්මන්ට් එක ගන්නවා නම්, අපි කවුද කියන දේ අපේ සෙල්ෆ් වර්ත් එක අපි මනිනවා නම් එක්ස්ටර්නල් දේවල් මත අපිට හිතලා බලන්න කන්ට්‍රෝල් එක කාටද තියෙන්නේ? අපිටද ඒඩී ඉන්න සාධකවලටද? එතකොට ඔයාට ඕනේ නම් ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් එක ගන්න, ඔයා ඇත්තටම ෆෝකස් එක දෙන්න ඕනේ, වටිනාකම දෙන්න ඕනේ එක්ස්ටර්නල් දේවල් වලටද ඉන්ටර්නල් දේවල් වලටද? අන්න හිතලා බලන්න. මේක සැහැන් අඳගත් වෙනවා. එක දිගටම වැඩ කරන්න, මොටිවේෂන් එක හොඳ දැනග තියාගන්න, සහ වාගේ මෙන්ටල් හෙල්ත් එක හොඳ දැනග තියාගන්න. ඒක හින්දා මිනිස්සු කතා කියයි. එක එක මිනිසුන් තේරුම් ගන්නේ ඒගොල්ලන්ගේ නැනපමණින්, ඒගොල්ලන්ට තේරෙන විදිහට, ඒගොල්ලන් ජීවිතය දැකලා තියෙන විදිහට, සහ ඒගොල්ලන්ට දකින්න ඕන දේ තමයි ඒගොල්ලෝ දකින්නේ. ඔයාට ඕන දේ නෙමෙයි, සහ ඇත්තටම ඔයත් නෙමෙයි. ඒක හින්දා ආයෙත් වාට එකරුපු ප්‍රශ්නයක් නම් ටිකක් හිතලා බලන්න ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. මේක ඔයාට හරිම ළඟින් ඉන්න වගේ අම්ම තාත්තා වෙන්න පුළුවන්, ළඟම යාළුවෝ වෙන්න පුළුවන්. ඒ හැමෝම මේ විදිහට තමයි හිතන්නේ. ඒගොල්ලන් හැමෝම මිනිස්සු. ඔයා ඒගොල්ලන්ට විශේෂයක් කරන්න එපා. ඒ හැමෝ දිහාම ওই විදිහට බලන්න. මොකද ඔයාගේ වැඩ ටික කරන්න ඕනේ. ඔයා එහෙම දේවල් කරන එක තුළින් එන රිසල්ට් එක ලැබෙන්නේ ඔයාට, වෙන කාටවත් නෙවෙයි. ඒක මතක තියාගන්න. අද බ්‍රහස්පතින්දා දවසක් ඉඳන් මම මතක් කරනවා මේ දක්වා සතියේ වැඩ ටික කොහොමද ආවේ, සමුදාගහරවද බදාද, වැඩ ටික වුණාද, වාසෙට් කරගත්ත ටාගට්ස් ඔයා කවර් කරාද. දැන් අපි හිතලා බලන්න මේ සතිය කොයි පැත්තටද හැරෙන්නේ? සාර්ථක සතියක්ද, අසාර්ථක සතියක්ද? ඔය සම්දිස්ථානයේ තියෙන්නේ අද. එහෙනම් අන්න මොන හරි දේවල් මිස්සලා තියෙනවා නම් ටග් ගාලේ වැඩික ෂෙඩියුල් කරගෙන ඉස්සරහ දවස්වලට අද කරන්න පුළුවන් ටික අද කරන්න, ඒ විදිහට වැඩ ටික කරගෙන යන්න. එතකොට ඒක නාස්ති වෙන්නේ නැති වෙයි. ඔයාලට පුළුවන් මේ සතිය කන්ට්‍රෝල් කරගන්න. අන්න ඒකයි මම කතා කරන්නේ. එතකොට ඒක ඉන්ටර්නල් ෆැක්ට් එකක් වෙනවා. ඔයා වාගේ කාලය මැනේජ් කරනවා. එතකොට පුළුවන් වාගේ ගෝල්ස් වලට යන්න, කාලය නාස්ති කරන්න නැතුව වැඩ ටික කරගෙන යන්න. මාසෙල වැඩ කරනවාට ජයෙන් ජයම වෙන්න ඕන. ගෙවි ගියපු කාලය ගැන සිහිය පවත්වා ගන්න, කාලේ නාස්ති නොකරන්න, ප්ලෑන් එකක් හදාගන්න, සහ ඒ ප්ලෑන් එකට අනුව වැඩ කරගෙන යන්න මතක් කරන, මානසික සෞඛ්‍ය හොඳ තැනක තියාගන්න උදව් කරන, ඒ වගේ ගොඩක් ටොපික්ස් ගැන කතා කරන වීඩියෝස් ඔයාට දවසෙන් දවස ලබා දෙන ඇප් එකක් තමයි ටීම් වන් පවර් අප් ඇප් එක කියන්නේ. ටීම් වන් වීඩියෝස් මම කතා කරන විදිහ, මම කතා කරන ටොපික්ස් ඔයාට සෙට් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ටීම් වන් ඇප් එක ඔයාට හොඳටම සෙට් වෙනවා. ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මේ ඇප් එකට පේමන්ට් එක වෙන්නේ ඉන් ඇප් පර්චේස් එකක් විදිහට. මේ පේමන්ට් එක මන්ත්ලි සබ්ස්ක්‍රිප්ෂන් එකක්. පේමන්ට් එක රිනිව් වෙන්නේ ඔයා පේමන්ට් එක කරපු දවසේ ඉඳන් මාසෙකින්, මාසයේ පළවෙනි දවසම නෙමෙයි. PlayStore AppGallary එහෙම නැත්නම් App Store එකෙන්ම තමයි මේ පේමන්ට් එක සිද්ධ වෙන්නේ, කාඩ් පේමන්ට් එකක් විදිහට. සමහර බැංක්ස් මේ පේමන්ට් එක කරන්න ඒ කාඩ් එකෙන් අප්‍රූවල් ලබා දෙන්නේ නැහැ. තී අවස්ථා අපිට කීපයක් දැනගන්න හම්බුණා. පේමන්ට් අන්සක්සස්ෆුල් කියලා එනවනම් අන්න ඒ කියන්නේ ඒ වගේ සිටුවේෂන් එකක්. ඒ වගේ අවස්ථාවකදී ඔයාලට පුළුවන් වෙන කාඩ් එකක් පාවිච්චි කරලා පේමන්ට් එක කරන්න. ඇප් එක පාවිච්චි කරද්දී නොටිෆිකේෂන්ස් එනේබල් කරලා තියන්න අමතක කරන්න එපා. ගොඩක්ම හොඳයි හැබිට් එකක් විදිහට මේ වීඩියෝස් බලනවා නම් වෙන්නත් ඕනේ ඒක. అలාම් එකක් සෙට් කරන්න පුළුවන් දවසේ උදේ වෙලාවක. එතකොට අන්න ඔයාට ඒ වීඩියෝ එක බලන එක අමතක වෙන්නේ නැති වෙයි. දැනටමත් ගොඩක් පොසිටිව් රිවිව්ස් තියෙනවා ඇප් එකට Play Store එකේ. ඉතින් මේ වගේ රිවිව් එකක් තියෙන එක ගොඩක් වටිනවා. මොකද සිරුම දෙනාට අදහසක් ගන්න පුළුවන් ඇප් එක ගැන ඒක ඩවුන්ලෝඩ් කරන කලින්. ඔයත් ඇප් එක පාවිච්චි කරලා බලන්න. අන්න ඒක හොඳයි නම් හොඳ රිවිව් එකක් තියන්න. බොහොමත්ම ස්තුතියි ඒ ලබා දෙන දායකත්වයට. ඇප් එකෙන් අයින් වෙන්න අවශ්‍ය නම් ඇප් එක ඩිලීට් කරන්න විතරක් එපා. මොකද අන්සබ්ස්ක්‍රයිබ් කරන එක වෙනම සිද්ධ විය යුතුයි. Play Store, App Store සහ App Gallery එකේ මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වෙන වෙනම මම ලින්ක්ස් අටැච් කරලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක කියවන්න ඔයාලට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම්. හැබැයි ඕනෙම අවස්ථාවක මේ සියලුම දේවල් ගැන වැඩිදුර විස්තර දැනගන්න Team 1 support team එකට ඔයාලා WhatsApp කරන්න පුළුවන් මෙන්න මේ නම්බරයකට.
මේ විදිහටම ටීම් 1 පවර් අප් එක එකෙන් සතියක් පුරාවට රිලීස් වෙච්ච වීඩියෝස් මම දැම්ම YouTube channel එකට ඒ ඔක්කොම මම playlist එකක් විදිහට හදලා තියෙන මෙන්න මෙතනින් ඔයාලට ඒ ඔක්කොම වීඩියෝස් ටික බලන්න පුළුවන් app එක download කරගන්න හැමදම වීඩියෝස් බලන්න ඒ තුලින් ඔයාලට ඔයාගේ targets වලට වැඩ කරන්න අනිවාර්යයෙන්ම ලොකු ශක්තියක් ලැබෙයි මහන්සිලා වැඩ කරනවාට ජයන් ජයම වෙන්න ඕනේ